කනා මැදිරියන්ගෙන් සපිරි රාත්‍රියක සුන්දරත්වය ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. නමුත් එම කුඩා සත්වයින්ගෙන් ආලෝකය පිටවෙන්නේ කෙසේද කියා ඔබ කෙදිනකවත් සිතුවාද? ඒ පිටුපස ඇති රහස නම් ජෛව සංදීප්තියයි. එම සත්වයින්ගේ ශරීරය තුළ ආලෝකය පිටකිරීම සඳහාම වෙන් වූ වෙනම ඉන්ද්‍රියක් පිහිටා තිබෙනවා. එම ඉන්ද්‍රිය වූ ලුසිපරින් සංයෝගයේ හා ඔක්සිජන් මිශ්‍ර වූ විට එහිදී සිදුවෙන රසායනික ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස ආලෝක ධාරාවක් නිකුත් වෙනවා. ඒ රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් නිසා විදුලි බල්බමෙන් ආලෝකයට අමතරව තාපයක් පිටවන්නේ නැහැ. ඉන් නිකුත් වන්නේ සිසිල් ආලෝකයකි. එම නිසා තාපයේ විදියට ශක්තිය අපතේ යන්නේත් නැහැ. ආලෝකයේ නිපදවීමේදී කණාමැදිරියාගේ ආලෝක ඉන්ද්‍රිය රත් වුනොත් කණාමැදිරියන්ට දිවි රැක ගැනීමට හැකිවන්නේ නැහැ. කණාමැදිරියන්ට එම ආලෝකය පාලනය කරන්නත් පුළුවන්. ඔක්සිජන් සපයන විට ආලෝකය පිටවෙන අතර ඔක්සිජන් නොමැති විට ආලෝකය නිවි යනවා. ඔවුන් මේ පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව නම් විද්‍යාඥයින්ට නිවැරදි අදහසක් නැහැ. කණාමැදිරි විශේෂවලට ආවේනික වූ ආලෝක රටාවක් තිබෙනවා. එම විශේෂිත වූ ආලෝක රටාවට ස්තුතිවන්ත වෙන්න තමයි ඔවුන් තම වර්ගයේම සහකරුවෙකු හෝ සහකාරියක සොයාගනු ලබන්නේ. කණාමැදිරි විශේෂ 2000කට වඩා වැසෙන නිසා එය ඔවුන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. කණාමැදිරියන්ගෙන් මෙලෙස ආලෝකය පිටවන්නේ සහකරුවෙකු සොයා ගැනීමටම පමණක් නොවේ. එය එක්තරා විදියක ආරක්ෂක උපක්‍රමයක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. ඇතැම් කණාමැදිරි පිලවුගෙන් ආලෝකයක් පිටවීම හොඳම උදාහරණයකි. දිලිසීම මගින් ලබා දෙන සංඥාව නම් මනතුරුදායක බවක් ඇති බවයි. ඔබ අපේ පැරණි වීඩියෝ නැරඹුවා නම් ජෛව සංදීප්තිය යනු කණාමැදිරියන්ට පමණක් සීමා වූ දෙයක් නොවන බව ඔබ දන්නවා ඇති. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.